ජූලි මාසේ 7 වෙනිදට ඓතිහාසික තීන්දුව අපි ගන්නවා. මේ රටට තියෙන එක මගයි, එක එකාගේ මග නෙමෙයි, එක මගයි. ඒ හරි මග, ඒ රට දිනන මග. එදාට මේ මුළු රටම මුළු ජාතියම එක්සේ සත්වන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරනවා ජූලි මාසේ 7 වෙනිදට. ඒක මට රජ වෙන එකක් නෙමෙයි, දිනන්නේ මේ රටේ ජාතිය. සිංහලයෝ විතරක් නෙමෙයි, අන්තවාදයට එරෙහි සියලු බලමුළු එක පෙරකට ඇවිල්ලා අපි අනාගතේ පෙන්නනවා මෙන්න මෙතෙන්ට යන්. ඒකට අදාළ වැඩසටහන අපි පෙන්නනවා එදාට. ජූලි 7 වෙනකන් කල් දෙන්නකො. මාව අමාරුවේ නොදා ජූලි 7 වෙනකන් කල් දෙන්නකො. 7 වෙනිදට අපි වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. දැන් ප්‍රධාන මේ රට හසුරු ප්‍රධාන දේශපාලන ධාරාවේ උන්ට උත්තරයක් නැති වෙච්ච වෙලාවක මගෙන් උත්තර අහන එක වැරදීනේ. අපට උත්තරයක් තියෙනවා, අපි ඒක කියන්න වෙලාවට. මම ඒකයි කිව්වේ, අපි ජූලි මාසේ 7 වෙනිදට අපි එක ආකෘතියක් හදනවා. හලාල් ඕනද නැද්ද? හලාල් එපා, ශරියා එපා, බැංකු එපා, ශරියා බැංකු ආදී වශයෙන් මේ රට සමාජ බෙදුම්වාදයකට තල්ලු කරන අරාබි සංස්කෘතිය එපා. හලාල් කියන්නේ අරාබි සංස්කෘතිය, ශරියා බැංකු කියන්නේ අරාබි සංස්කෘතිය, මූණ වැහිම අරාබි සංස්කෘතිය. එතන ඉඳලා මේවා අපි බෙදා ගන්නවා රේඛාව. මගේ යෝජනාව වෙන්නේ කරුණා කරලා අපි දැන් මුස්ලිම් නායකයෝ ටික හොඳයි. ඇත්ත වශයෙන්ම දැන් අපි මේ හැන හැම විපතක්ම මම හිතන්නේ මේ ජාතිය වාසනාවට මේ වෙන්නේ. සියලු දමිළ මිනිස්සු අනිත් ජන වර්ග ආතතියට බීතියටපත් වෙච්ච වෙලාවක අනේ අපේ අර එකතු වෙන විදිය දැක්කහම මේ මුස්ලිම් නායකයන්ට කියන්න මේ සමාජලාවට කියයි, දැන් හරි වැඩේ අපි ලෑස්ති බල යටත් වෙල්ලා කියලා. ඒක වෙනකන්ද මේ සිංහල ගොන්තටි බලන් ඉන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නය කල් මරන්න නැතුව වහාම විසඳන්න ඕනේ. ඒ අන්තවාදී ප්‍රශ්නේ විසඳීමේ ඒ කටයුත්තේ භාර දුර වගකීම අපි අතරපත් කරගෙන තියෙනවා මහා සංඝරත්නයට හැටියට. ඒ නිසා අපි මේ රටවැසියන්ට කියනවා මේ ප්‍රශ්නය මුල් කරගෙන දැන් අර නිර්වින්දනය වෙලා හිටපු නන්නත්තාර වෙලා හිටපු අරමුණක් නැතුව හිටපු සිංහලයා කල්පනා කරනවා නැගිටින්න වෙලාව, සමගි වෙන්න වෙලාව, අපට නායකයෙක් හදා ගන්න ඕන වෙලාව, අනාගත දරුවන් වෙනුවෙන් රට වෙනුවෙන් යුතුයකම ඉටු කරන්න, ඉටු කිරීම වෙනුවෙන් කැපවිය යුතු වෙලාව දැන් එළියට ඇවිල්ලා තියෙනවා. දැන් ආයේ මෙහෙවන්න දෙයක් නැහැ, මිනිස්සු අවදි වුණා. දැන් මේ මිනිස්සුන්ගේ ඇතිවෙච්ච අවදිය, මේ මිනිස්සු තුළ ඇතිවෙච්ච අවදි වීම බංකොලොත් වෙච්ච දේශපාලකයෝ බලනවා මේක හසුරුවන. ඒගොල්ලෝ දැන් ටීවී ස්ක්‍රීන් එකේ නැහනේ. ඒගොල්ලන් මොකද කරන්නේ? මේ අවදි වෙන මිනිස්සුගේ අස්සට වෙලා ගහනවා ගල්, මෙහෙට ගහනවා ගල්, මුස්ලිම් අයට ගහනවා ගල්, මෙහෙට ගහනවා ගල්. දැන් ඕන ගැටුමක්. ඒ ගැටුම නැත්තම් එන්ජිඔ කාර්යයන්ට වැඩ කරන්න බෑ. ඒගොල්ලන්ගේ මතපල කරන්න බෑ. ඒගොල්ලන්ගේ තියරි කතා කරන්න තැනක් නෑ. අර වහබ්වාදය, සලෆිවාදය සහ ඒ උම්මත්තක ඉගැන්වීම් මත සන්නද්ධ වෙන කණ්ඩායමේ ඒ ප්‍රශ්නය යටපත් වෙලා අර මංගලගේ බුද්ධාගමේ කතාව වගේ දැන් උපවාස ගැන කතා කරන, දැන් වෙන වෙන ප්‍රශ්න ගැන ආපහු කතා කරනවා. දැන් එතකොට දැන් කතා කරන්නේ මොනවද? හරි, දැන් රතන හාඳුරු මේ වුණා, ඥානසාර හාඳුරුත් එහෙ ගියා, අපේ දැන් මුස්ලිම් මිනිස්සු කලබල වුණා, සිංහලයෝ නැගිට්ට, දැන් මේගොල්ලෝ මොන ගේමක් ගහයිද? මේක චම්පිකගේ ගේමක්ද? මේ ගෝට ගේන වැඩක්ද? ආපහු පොදු අපේක්ෂකෙක් ගේන්නද? අර ඇත්ත ප්‍රශ්නේ යට ගියා. ඒකයි මම මේ කියන්නේ, වේදනාව ඒකයි. ඇයි මේ අපරාධ කරන්නේ? උන්වහන්සේ කිසිම සාකච්ඡාවක් නැතුව දැන් රටට ආදරය නම් කරන්න ඕන මොකද්ද? තමන්ගේ දේශපාලනේ මේ මොනවාද ඒකට කියන්නේ බංගලොත් වුණා කියලා ප්‍රශ්නේ තමන්ගේ අතර ගන්න එක නෙමෙයි කරන්න ඕන. මේ ප්‍රශ්නේ කතා කරපු හැමෝමත් එක සාකච්ඡා කළා. මොකද්ද මේ පොදු ප්‍රශ්නට උත්තරේ? මොකද්ද ඇත්ත ප්‍රශ්නේ? තේරුම් අරගෙන ඒකට උත්තරේ හොයන්න ඕන. ඉතින් ඒ ජාතිකවාදීව නිර්වින්දනය වෙලා හිටපු මිනිස්සු මේ ප්‍රශ්නය දේශපාලනඥයෝ කතා නොකිරීමෙන් අර ගුලි වෙලා පීඩණයට පත් වෙච්ච මිනිස්සු කඩවල් වහලා බස් නවත්තලා මිනිස්සු නිදහසේ අදහස් පළ කරනවා. එහෙට දුවනවා, මෙහෙට දුවනවා, අප්පුඩි ගානවා, විසිල් ගානවා, ජාතිකාවේගේ. ඒක තමයි සැනකෙලියක්. එහෙම නැත්නම් මේ මුස්ලිම්ින්න තඩි බහන්න කියපු කතාවක් නෙමෙයි. මේ අපිට මත බල කරන මේ ඇතැම් මිනිස්සුන සිංහලන තේරුණාට මට කරන්න දෙයක් නැහැ නේ මහත්තයෝ. ඒ සැනකෙලියක් බවට පත් වෙනවා කියලා කිව්වේ අපිට ඒක සතුටුයි. මොකද නිර්වින්දනය වෙලා හිටපු සිංහලයෝ නැගිට්ටා. ඒකයි මං කිව්වේ සහරාන් කැඳවපු විනාශය අපි සම්පතක් කරගෙන ඒක ජාතික සමගියට පාවිච්චි කරමු කියලා. ඒකට නේද සමගිය කියන්නේ? ඕක නේද සිංහල නායකයන්ට නැත්තේ? ඕක නේද නැත්තේ? ඒක නේද ලේ බැඳීම කියන්නේ?
ඒකට නේද ජාතිවාදය කියන්නේ. වෙන මොකක්දේ? මොකා මොක කළත් වැඩි ඈතක් යන්න කලින් සහරාන් පුපුරවගත්ත එක සාධාරණයි කියලා කියයි ඔයගොල්ලෝ. ඒ තමයි පොලිටික්ස්. මුස්ලිම් අන්තවාදයේ තේරුම් ගන්න ඕන අන්න අර සිද්ධිය දැකලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නේදී එකයි ඔක්කොම එකයි. බලන්නකො බාමනල්ලේ බුදු පිළිම කඩන කල්ලා අල්ලගත්තාම කෝල් එකේන නිදහස් කරන්න. අපේ කොල්ලෝ කී දෙනෙක් හිරේ ඉන්නවද? එකම සිංහලෙම දෙකෙනෙක් කතා කරලා කියන දිනවද කෝ රමිත් එළියට දාන්න? අර මහරගම කොල්ලෙක් දැන් අවුරුදු දෙකකට කිට්ටුයි අර කඩේකට ගැහුවයි කියලා. තාම ඇප නැහැ. එක සිංහල කොල්ලෙක් කතා කරලා එක සිංහලෙම දෙකෙක් කතා කරනවද? අපි සතුටු වෙන්න ඕන මල්ලි මුස්ලිම් නායකයෝ ගැන. අපි කියනවා ඉගෙන ගන්න කියලා ඒ දිහා බලලා සිංහලයන්ට. දැන්වත් මේ මිනිස්සුගේ සමගිය. දැන් සහිරා කොලෙජ්, හින්දු විද්‍යාලය, ආනන්ද නාලන්ද ආදී දැන් මේ පෙර පාසලේ ඉඳලම දරුව බෙදලා කඳවුරුවල හිර කළා. එන්ජිඔ කාර්යෝ ටිකක් ඇවිල්ලා දේශපාලන ආයතන අල්ලගෙන කියනවා සංහිඳියාව 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 එකමුතුකම සමගි වෙන්නලු. සමගි වෙන්නේ කොහෙද? බෙදලානේ. උප්පැන්නේ ඉඳලම බෙදලානේ. දැන් අවුරුදු 70ක් ගිහිල්ලත් මේක මුන්ට හදාගන්න බැරි වුණානේ. දැන් අපි ඒ උප්පැන්න සහතිකේ ඉඳලා හදාගන්න එපැයි. උප්පැන්න සහතිකේ ගත්තත් උඩ රට දෙමළ පහත රට දෙමළ එතන ඉඳලා මේක බෙදලානේ. දැන් කෝ ජාතිකත්වයක්? ඇයි මේක එක ජාතියක්? අපේ යෝජනාව තියන්නේ එක රටයි එක නීතියයි. එක රටයි එක නීතියයි එක ජාතියයි එක නායකයයි එක විධානයයි. රටක් දියුණු කරන්න බෑ නැතුව. අනේ ඔය සමනලයන්ට උත්තර දෙන්න මොකටද කල් මරන්නේ? ඕකත් අර සිංහල මොකද රට බෞද්ධ නෙමෙයි කිව්ව වගේ දැන් ඉතින් ඔය ප්‍රකාශය අල්ලගෙන ආපහු මේ ඇත්ත වහබ්වාදේ සලෆිවාදේ යට ගහන දැන් මංගල රල්ලගෙන තඩිබයි. මේ පිස්ස කියන ඒවා ගණන් ගන්න එපා. මේ නිකන් තේරුමක් නැහැ. ඒක කාදිනල්තුමා උත්තර දෙන්න යන්න ඕනෙත් නැහැ. රතනහාර උත්තර දෙන්න යන්න ඕනෙත් නැහැ. අපි ෆෝකස් කරමු ප්‍රශ්නෙට. ඉතින් මංගල කියන්නේ හොඳ නූල් සූත්‍රකාරයා. එක වෙලාවක සිංහල කොමිසම ගේන වෙලාවේ බුදු පිළිමයක් අල්ලගෙන ගියා බෙල්ලෙන්. සිංහල කොමිසමේ තියෙන කරුණු අමතක වුණා. බුදු පිළිමේ බෙල්ලෙන් අල්ලන් ඉන්න මංගල ගැන කතා කළා. මොකටද අපි ඌ මිනිහාට වෙන බොරු වලවල් වල වැටෙන්නේ? අපි ඒක අපි 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 බලන් ඉඳන් මොකද දැන් මේ ගමන යනවා. ඇවිල්ලා දානවා බැරියර් එකක්. අපි යංකෝ පැත්තකින් ඒ බැරියර් හිර නොවි. මංගලගේ බැරියර් වලට අහු වෙන්න එපා. දේශපාලකයෝ කියන්නේ දෙපත් නැයිනේ. ඒගොල්ලන්ට චරිත දෙකක් තියෙනවානේ. එලියට එකක් කියනවා. අපි හම්බුනහම එකක් කියනවා. දෙපත් නැයි. දෙපත් නැයි තලන්න ඕනේ.